ආයුබෝවන් සැමට කලින් සත්‍ය හරියටම කියන සියත මධ්‍යහන ප්‍රවෘත්ති විකාශයයි මේ මම දුමින්ද ලක්මාල් අදත් ප්‍රථමයෙන් අවධානය දවසේ ප්‍රවෘත්ති සිරස්තල වෙත නිරෝධායන නීතිවලට අනුව උසස් පෙළ විභාගය අදින් ඇරඹේ කොරෝනා සමග ජීවත් වෙන්න හුරු වෙන්න විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීරගෙන් ප්‍රකාශයක් වෛද්‍යවරුන් තිදෙනෙකුටත් කොරෝනා මිනුවන්ගොඩ පොකුර 1307 දක්වා ඉහළට හිටපු ජනපති මෛත්‍රී අද දෙවන දිනටත් පාස්කෝ කොමිසම හමුවට චීනයෙන් ලංකාවට බිලියන 16.5ක ආධාර අමරිකානු රාජ්‍ය ලේකම් පොම්පියෝ මේ මාස අගදී දිවයිනට නිව් ඩයමන්ඩ් නෞකාවේ කපිතාන් වරයාට සිතාසයක් ලද වහාම මහාධිකරණයේ හමුවේ පෙනී සිටින ලෙසට නියෝග ප්‍රථමයෙන් අවධානය දේශීය පුවත් වෙත මෙවර උසස් පෙළ විභාගය අද පෙරවර වේ ආරම්භ වුණා නිරෝධායන නීති රීතිවලට අනුව මෙවර උසස් පෙළ විභාගය දෙවෙනි පුරා පිටි විභාග මධ්‍යස්ථාන 2648 කදී අද සිට පැවැත්වෙනවා මෙවර විභාගයේ සඳහා පෙනී සිටින අපේක්ෂකයන් සංඛ්‍යාව 362824 ක් අගෝස්තු මාසයේ පැවැත්වීමට නියමිතව තිබූ COVID-19 වෛරසය හේතුවෙන් කල් දෙමුණු අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය අද දින ආරම්භ වුණා. මෙවර උසස් පෙළ විභාගය දිවයිනපුරා පිහිටි විභාග මධ්‍යස්ථාන 2648 කදී පැවැත්වෙන අතර මෙවර උසස් පෙළ විභාගය සඳහා අපේක්ෂකයන් 362824 දෙනෙකු පෙනී සිටිනවා. දිවයිනපුරා පිහිටි සියලු විභාග මධ්‍යස්ථාන දැඩි සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන්ට අනුව සකස් කර ඇති අතර පැමිණෙන සියලුම සිසුන් නිසි සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම වේදද අනුගමණය කළ යුතුය වනවා මේ අද දින අපසෝසස් පෙළ විභාගය සඳහා විභාග මධ්‍යස්ථාන වෙත සිසුන් පැමිණි ආකාරයයි
මෙතර ඇඳිරි නීතිය පනවා ඇති ප්‍රදේශවල ස්ථාපිත කර ඇති විශේෂ විභාග මධ්‍යස්ථානවල අද දින උසස් පෙළ විභාගය ආරම්භ වූ අතර තම විභාග ප්‍රවේශ පත්‍රය ඇඳිරි නීති බලපත්‍රයක් ලෙස විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ විභාග අයදුම් කරුවන් හට භාවිත කළ හැකි වෙනවා. දැන් මේ වන විට පොලිස් වසම් 18ක ඇඳිරි නීතිය ක්‍රියාත්මක වෙනවා. ඒ වගේම මන්නාරම් නගරය ආශ්‍රිත ග්‍රාම සේවක වසම් 2ක් හුදෙකලා කර තිබෙනවා. ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන ප්‍රදේශවලත් ඒ වගේම හුදෙකලා කරපු ප්‍රදේශවලත් උසස් පෙළ විභාගයට සහභාගී වෙන සිසුන්ට එය බාධාවක් වෙන්නේ නැහැ. එය සීමාවක් වෙන්නේ නැහැ. ඔවුන්ට නිසි සෞඛ්‍ය ආරක්ෂණ ක්‍රම අනුගමනය කරමින් විභාගයට පෙනී සිටීමේ හැකියාව තියෙනවා. නමුත් අපි නිරන්තරයෙන් ඉල්ලා සිටින්නේ මේ විභාගයට පෙනී සිටින ශිෂ්‍යාවන්ගෙන් විභාගය අද පටන් ගන්නවා. දින කීපයක් පැවැත්වෙනවා. විභාගයට යන හැම අවස්ථාවකදීම මුඛ ආවරණයක් පළඳින්න හැම වෙලෙම පිරිසිදු කරගන්න, ගෙදරින් යනකොටත් පිරිසිදු කරගන්න, විභාග මධ්‍යස්ථානයේ ගාවට ගිහිල්ලාත් පිරිසිදු කරගන්න, විභාග ඉවර වෙලාත් පිරිසිදු කරගන්න, නැවත ගෙදර ඇවිල්ලාත් පිරිසිදු කරගන්න. ඒකම විභාග මධ්‍යස්ථානයේ අසල කණ්ඩායම් හැටියට එකතු වෙන්න එපා. හුදෙකලාවම ඉන්න උත්සාහ කරන්න. කණ්ඩායම් හැටියට එකතු වෙලා එන ඉලක්ක ප්‍රශ්න සාකච්ඡා කරන්න, විභාග ඉවරනාට පස්සේ උත්තර ලියපු විදිය සාකච්ඡා කරන්න යන්න එපා. මේ తත්වය ඊටම අවදානම් සහගත తත්වය. යම් කිසි විදියකින් මෙවැනි උපදෙස් පිළිගන්නේ නැතුව ඔබට කොවිඩ් తත්වයක් ඇති වුණොත් තව අවුරුද්දක් බලන් ඉන්න වෙනවා විභාගෙට පෙනී හිටින්න. ඒ නිසා මේ తත්වය හොඳට අවබෝධ කරගෙන කටයුතු කරන්න. මේ අතර ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයෙන් උසස් පෙළ විභාගය සඳහා පෙනී සිටින අයදුම් කරුවන් හට විශේෂ ප්‍රවාහන සේවාවක්ද ආරම්භ කර තිබෙන අතර අද දින එය ක්‍රියාත්මක කෙරුණා. ඒ සම්බන්ධයෙන් එහි දහවන නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරීවරයා අප වෙත මෙලෙස අදහස් පළ කළා. අද දින උසස් පෙළ විභාගයේ ආරම්භ වීම සමගම ඒ සඳහා සහභාගී වන දූදරුවන්ගේ ප්‍රමාණ පහසුකම් වෙනුවෙන් දිවයින පුරාම ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය මගින් විශේෂ බස් රථ සේවාවක් ආරම්භ කරා. විභාග මධ්‍යස්ථානවලට කඩිනමින් ළඟා වීමට හැකි වෙන පරිදි විශේෂයෙන්ම ගම්පහ දිස්ත්‍රික්කයේ සුවිශේෂී වෙනවා මේ අවස්ථාවේ COVID-19 නිසා කවන කනෝප ඇදෙන නීතියෙන්. එම නිසා අපි සියලුම නගර ආවරණය වෙන පරිදි ග්‍රාම්‍ය ප්‍රදේශවල ඉඳලා බස් සේවාවක් අපි ආරම්භ කරා අද උදෑසන 6ට. ඒ වගේම දුම්රිය ස්ථාන මුල් කරගෙන මේ යංගොඩ ධනේමුල්ල ගම්පහ දුම්රිය ස්ථාන මුල් කරගෙන දුම්රිය යන වේලාවන්වලදී විභාග මධ්‍යස්ථානයට ළඟා විය හැකි වෙන පරිදි පහසුකම් සපයලා තියෙන ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය වගේ විශේෂයෙන් ගම්පහ දිස්ත්‍රික්කයෙන් පිටත ප්‍රදේශවල පාසල්වල යන දූදරුවන්ගේ මධ්‍යස්ථාන ගම්පහ දිස්ත්‍රික්කයේ තුලම තමයි ස්ථාපිත කරලා තියෙන්නේ. ඒ වගේ මධ්‍යස්ථාන 14ක් තියෙන ඒ මධ්‍යස්ථාන 14ක් ආවරණය වෙන පරිදි බස් රථ සේවා සපයනවා. මේ බස් රථවල විභාගය දා පෙන්සිල් දුරට පමණයි ගමන් කරන්න පුළුවන්. මේ බස් රථ සේවා අද දින සිට විභාගය අවසන් වන තුරුම පෙබරවාරි සහ පස්වරු වේ යන කාලපරිච්ඡේද දෙකේදීම මේ අඛණ්ඩව පවත්වාගෙන යන්න අපි මේ සැලසුම සාර්ථකව ක්‍රියාත්මක කරනවා. අද දින සිට මම මේ අවස්ථාවේදී ඉතා ඉල්ලීමක් කරනවා කාරුණිකව ඒ සියලුම දූදරුවන් සහ දෙමව්පියන් පැමිණෙනවා නම් සෞඛ්‍ය අංශ වලින් ලබා දෙන තීරණ නිර්දේශ අනුව අනිවාර්යෙන් පැමිණෙන්න. මුහුණු ආවරණ පැළඳීම ඉතාම අත්‍යවශ්‍යයි. මේ අතර යම් කිසි අයදුම් කරුවෙකු හට මෙම බස් රථ සේවාවන් මගහැරුණොත් හෝ බස් රථයක් අයදුම් කරුවා සිටින ප්‍රදේශයට නොපැමිණෙන්නේ නම් එවන් ගැටලු සඳහා මෙම දුරකථන අංක අමතන ලෙසත් ලංකා ගමනාගමන මණ්ඩලය පවසනවා. අපි ප්‍රාදේශීය කර්මනාකාරීත්වයක් විකෝ කර්මනාකාරී දැනුවත් කරලා තින්නේ යම් සිදුවියකින් යම් සිදිනක විභාගයේ පැනී සිටීමේ අපහසුතාවයක් ඇතුනොත් වහාම තමා නිල රටේ හෝ යොදවලා ඒ දුව හෝ පුතා නියමිත ස්ථානයට නියමිත වෙලාවට රැගෙන යාමට කටයුතු කරන්න කිව්වා. ඒ නිසා අපි අමතන්න අපි ඕනලාග සූදානම් ඉන්නේ උදව් කිරීමට ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ වශයෙන්. අද දින ආරම්භ වූ උසස් පෙළ විභාගය ලබන නොවැම්බර් මාස 6 වනදා දක්වා පැවැත්වීමට නියමිතයි. මිනුවන්ගොඩ කොවිඩ් ආසාදිත පොකුරට අයත් සමස්ත ආසාදිතයින්ගේ සංඛ්‍යාව 1307ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ එම පොකුරට අයත් ආසාදිතයින් 121 දෙනෙකු ඊයේ දින වාර්තා වීමත් සමගයි. එසේම වෛද්‍යවරුන් 3 දෙනෙකුටද කොවිඩ් වෛරසය ආසාදිනේ වී ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ. මෙරට COVID-19 වෛරසය ආසාදනය වූ නව රෝගීන් 124 දෙනෙකු පිළිබඳව ඊයේ දින වාර්තා වුණා. ඉන් 121 දෙනෙකු මිනුවන්ගොඩ කොවිඩ් ආසාදිත පොකුරට සම්බන්ධ ආශ්‍රිතයි. ඒ අනුව මිනුවන්ගොඩ කොවිඩ් ආසාදිත පොකුරට අදාළ සමස්ත ආසාදිතන්ගේ සංඛ්‍යාව 1307ක් ලෙස ඉහළ ගොස් තිබෙනවා. එසේම ඊයේ දින දේශීයව හඳුනාගත් ආසාදිතින් අතරට වෛද්‍යවරුන් 3 දෙනෙක්ද ඇතුළත්. මේ අතර මන්නාරම රදගුරු නිවස පිටුපස ගොඩනැගිල්ලේ ඉදිකිරීම සඳහා පැමිණි පිටිසකට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වීමත් සමග මන්නාරම ප්‍රදේශයේ පට්ටිතොට්ට හා පෙරියකඩේ යන ගම්මාන නැවත දැනුම් දෙනතුරු හුදකලා ගම්මාන ලෙස නම් කෙරුණා.
රුහුණු විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබන සිසු පියකගේ පියාටද කොවිඩ් 19 වෛරසය ආසාදිනේ වී ඇති බව තහවුරු වී තිබෙනවා. මෙම තත්ත්වය හමුවේ අදාළ ශිෂ්‍යාව හා ඇය සමග පෞද්ගලික නවාතනයේ සිටි තවත් සිසුවියක් නිරෝධායනය සඳහා යොමු කිරීමටයි සෞඛ්‍ය අංශය කටයුතු කර ඇත්තේ. කැලණිය විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යාවක්ද කොවිඩ් 19 ආසාදිතයෙකු ලෙස පසුගියදා තහවුරු වූ අතර ඒ සම්බන්ධයෙන් කැලණිය විශ්වවිද්‍යාලය විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව ඉන්දැක් වෙන්නේ සැප්තැම්බර් මාස 10 වන දින සිට අහඹු ලෙස විශ්වවිද්‍යාල පරිශ්‍රයේ ශිෂ්‍යයන් සහ සේවකයින් 50 දෙනෙකු PCR පරීක්ෂණයට යොමු කර ඇති අතර එම සියලුම පරීක්ෂණ මගින් කොවිඩ් 19 ආසාදිත තත්ත්වයක් නොමැති බව වාර්තා වී ඇති බවයි. පසුගිය සති තුල කොවිඩ් 19 සිදුවීම් වාර්තා වී ඇති ප්‍රදේශයක පදිංචි විශ්වවිද්‍යාල සේවකයෙකුගේ පවුලේ සමාජිකයෙකුටද වෛරසය ආසාදනය වී ඇති අතර එම සේවකයා සමීපව කටයුතු කළ විශ්වවිද්‍යාල සේවකයින් සිය දෙනෙකු PCR පරීක්ෂණයට යොමු කළ බවද එම නිවේදනයේ දැක්වෙනවා. එසේම ඔවුන්ටද වෛරසය ආසාදනය වී නොමැති බවයි තහවුරු වී ඇත්තේ. මේ අතර පවතින වසංගත තත්ත්වයේ සම්බන්ධයෙන් වසංගත රෝග විද්‍යා ඒකකයේ ප්‍රධානි විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා මෙලෙස අදහස් පළ කළා. මේ අවස්ථාවේදී අපි කොවිඩ් 19 සමග ජීවත් වීමට අපි ඉගෙන ගන්න ඕන. කොවිඩ් 19 කියන්නේ ගෝලීය වසංගතයක්. එය අද හෙට ඉවර වෙන දෙයක් නෙවෙයි. අපේ රටට විතරක් වෙනම මේක කෝගේ පාලනය කරලා අපිට නිදහසේ ඉන්න බෑ. ඒක නිසා මේ ලෝකෙම කොවිඩ් 19 වසංගතයේ තුරන් වෙන තාක්කල් අපිටත් මේ කොවිඩ් 19 සමග ජීවත් වෙන්න සිද්ධ වෙනවා. වෙනදා වගේ සම්පූර්ණයෙන්ම ලොක්ඩවුන් කරලා එහෙම නැත්නම් ඇදිරි නීතිය පනවලා සම්පූර්ණයෙන්ම සමාජ ක්‍රියාකාරීත්වය නවත්තලා අපිට මේ කොවිඩ් 19 රෝගීට දිගින් දිගටම මුහුණ දීමට හැකියාවක් නැහැ. අපි මේ තත්ත්වය අපි සාමාන්‍ය ජන ජීවිතයේ උපරිම මට්ටමේ අපිට හැකි උපරිම මට්ටමේ කරගෙන යන ගමන් කොවිඩ් 19 රෝගය පාලනය කිරීම වැදගත් වෙනවා. එතෙන්දී ජනතාවගේ පැත්තෙන් ලබා දෙන දායකත්වය ඉතාමත්ම වැදගත් වෙනවා. මේ ඉතාමත්ම සරණ කාරණා කීපයක් ජනතාව විසින් ඉටු කරයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. අපි අපේක්ෂා කරනවා ඒ ඉතාමත්ම වැදගත් වෙනවා. ඒ ප්‍රධානම දේ තමයි අවශ්‍ය විදියට සමාජයට පැමිණීමෙන් වළකින්න. හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පාස්කෝ ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවට අද පෙරවරුවේ පැමිණියා. හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පාස්කෝ ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ පෙනී සිටීම සඳහා අද පෙරවරුවේ පැමිණියා. හිටපු ජනාධිපතිවරයා පාස්කෝ ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ පෙනී සිටින දෙවන අවස්ථාව මේ වන අතර මින් පෙර හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පාස්කෝ කොමිසම හමුවේ පෙනී සිටියේ පසුගිය පස්වනදායි. මේ අතර අමාත්‍ය මහින්ද අමරවීර, රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර, හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු යන මහත්වරුන්ට අද එම කොමිසම හමුවේ පෙනී සිටීම සඳහා පැමිණියා. අමරිකානු එක්සත් ජනපද රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ මේ මාස අගදී ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වීමට නියමිතව තිබෙනවා. මේ අතර පසුගියදා මෙරටට පැමිණි චීන දූත පිරිසට ශ්‍රී ලංකාවට රුපියල් බිලියන 16.5ක ආධාර මුදලක් ලබා දී තිබෙනවා. අමරිකානු එක්සත් ජනපද රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ මේ මාස අගදී මෙරට සංචාරයක් සඳහා පැමිණීමට නියමිත බව ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් අඩ්මිරාල් මහාචාර්ය ජයනත් කොළඹගේ මහතා පවසනවා. රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ සහ එක්සත් ජනපද ආරක්ෂක ලේකම් මාක් එක්ස්පර් ඉදිරි සතියේදී නවදිලි නුවර සංචාරක නිරත වීමට නියමිතයි. එෙහිදී ඉන්දියාව අතර ආරක්ෂක සහයෝගතා ගිවිසුමකටද එළඹීමට නියමිත බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනි. මෙම ඉන්දිය සංචාර අතරතුරදී අමරිකානු එක්සත් ජනපද රාජ්‍ය ලේකම්
මයික් පොම්පියෝ ශ්‍රී ලංකාවේ සංචාරක නිරත වනු ඇති බවයි විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම්වරයා සඳහන් කළේ. අදාළ සංචාරයේදී ශ්‍රී ලංකාවට ලබා දී ඇති ඇමරිකානු ඩොලර් මිලියන 480ක් වූ මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් ප්‍රධානී මෙන්ම මෙහිදී යෝජිත සෝෆා සහ එක්සා ගිවිසුම් පිළිබඳවත් අවධානය යොමු කිරීමට නියමිතයි. ඉහළපෙළේ චීන දූත පිරිසක් මෙරට සංචාරයේ නිරත වීමෙන් අනතුරුව ඇමරිකානු රාජ ලේකම්වරයාගේ මෙබ සංචාරය සුවිශේෂ වනු ඇති. කෙසේ වෙතත් ඇමරිකානු රාජ ලේකම්වරයා පසුගිය වසරේ ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වීමට සූදානම්ව සිටි අතර පසුව එම සංචාරය අවලංගු කෙරුණා. මේ අතර පසුගියදා ශ්‍රී ලංකාවට පැමිණි ඉහළපෙළේ චීන දූත පිරිස විසින් ශ්‍රී ලංකාව වෙත යුවන් මිලියන 600ක් එනම් රුපියල් බිලියන 16.5ක ආධාර මුදලක් ලබා දීමට තීරණය කර තිබෙනවා. ශ්‍රී ලංකාවේ මහජන චීන සමූහාණ්ඩුවේ තානාපති කාර්යාලයේ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටින්නේ ඊට අදාළ ආර්ථික හා තාක්ෂණික සහයෝගතා පිළිබඳ වූ ගිවිසුම සඳහා චීන ජාත්‍යන්තර සංවර්ධන සහයෝගතා ආයතනයේ සභාපති වන් ෂියන් නෝටාවෝ සහ මුදල් අමාත්‍යාංශ ලේකම් එස්.ආර්. ආටිකල මහතා විසින් ඊට අත්සන් තබා ඇති බවයි. රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් 13 දෙනා තවදුරටත් ලබන 26 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය නියම කර තිබෙනවා. ඒ පුවත ඇතුළු ආරක්ෂක අංශ විසින් දෙවෙනි ප්‍රදේශ කිහිපයක සිදු කරන ලද වැටලීම් කිහිපයක් දැන් කිරිනොච්චිය පලේ අලියවලේ ප්‍රදේශයේදී කේරළ ගංජා තොගයක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිසිය සඳහන් කළේ පොලිස් නිලධාරීන් වෙත ලද තොරතුරක් මත සංගවා තිබූ කේරළ ගංජා කිලෝග්‍රෑම් 10යි ග්‍රෑම් 750ක් සමග මෙම සැකකරුව අත්අඩංගුවට ගත් බවයි. සැකකරු සතුව තිබී රුපියල් 14,500ක මුදලක්ද පොලිසිය විසින් සිය බාරයට ගත් බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ. යාපනයේ සිට කොළඹ දක්වා ධාවනය වන සීග්‍රගාමී දුම්රියෙන් ප්‍රවාහනය කොට පොල්ගහවිල සිට කෑගල්ල ප්‍රදේශයට ගෙන යාමට සූදානම් කර තිබූ කේරළ ගංජා කිලෝග්‍රෑම් 2ක් සැකකරුවන් දෙදෙනෙකු සමග අත්අඩංගුවට ගෙන තිබෙනවා. එම සැකකරුවන් කෑගල්ල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 49 සහ 59 යන වයස්වල පසුවන්නන් බවයි පොලිසිය සඳහන් කළේ. කාන්තාවක විසින් අනුරාධපුර කුරුන්දන් කුලම ප්‍රදේශයේ මහා පරිමාණයෙන් පවත්වාගෙන ගිය කේරළ ගංජා බෙදා හැරීමේ සහ නීති විරෝධී මත්ද්‍රව්‍ය නිෂ්පාදනාගාරයක් පොලිසිය විසින් බටලා තිබෙනවා. මූලික පරීක්ෂණවලදී අනාවරණය වී ඇත්තේ ටාසන් යන අන්වර්ත නාමයෙන් හඳුන්වන පුද්ගලයෙකු ප්‍රධාන ජාවාරම් කාර්යයට කේරළ ගංජා සැපයීම සිදු කරන බවයි. මඩකලපුව දිස්ත්‍රික් අපරාධ වැළැක්වීමේ අංශයට ලද තොරතුරක් මත මඩකලපුව කරුවප්පන් කේනි අම්රෝස් පාර ප්‍රදේශයේ සිදු කරන ලද වැටලීමකදී නීති විරෝධී මත්පැන් නලවි කළ පුද්ගලයෙකු මත්පැන් බෝතල් 112ක් සමග අත්අඩංගුවට ගෙන තිබෙනවා. අත්අඩංගුවටගත් සැකකරු අද මඩකලපුව මහේස්ත්‍රාත් අධිකරණයේ වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි. පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ මගින් අත්අඩංගුවට ගනු ලබන මත්ද්‍රව්‍ය ජාවාරම් කළේ යයි අත්අඩංගුවටගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින එම කාර්යාංශයේ නිලධාරීන් 13 දෙනා තවදුරටත් ලබන 26 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය විසින් අද නියම කළා. ඉක්උද්දා ගිනි ගැනීමට ලක් වූ නිව් ඩයිමන්ඩ් නෞකාවේ කපිතාන් වරයාට සිතාසියක් ලද විට කොළඹ මහාධිකරණයේ හමුවේ පෙනී සිටින ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කර තිබෙනවා. ඉක්උද්දා ගිනි ගැනීමකට ලක් වූ MT නිව් ඩයිමන්ඩ් නෞකාවේ කපිතාන් වරයාට සිතාසියක් ලද වහාම කොළඹ මහාධිකරණයේ හමුවේ පෙනී සිටින ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළා. අදාළ නෞකාව ගිනි ගැනීමේ සිද්ධියට අදාළ පැමිණිල්ල අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් මොහමඩ් මිහාර් මහතා ඉදිරියේ කැඳවනු ලැබුව අතර එහිදී පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරල් දිලීප පීරිස් මහතා අධිකරණයට දන්වා සිටියේ විත්තිකරුට එරෙහිව කොළඹ මහාධිකරණයේ හමුවේ ඉක්ුත් 8 වනදා අධිචෝදනා පත්‍ර ගොනු කළ බවයි. සිතාසියක් ලද විට මහාධිකරණයේ හමුවේ පෙනී සිටින ලෙස විත්තිකරුට අවවාද කරන ලෙසද මෙහිදී නියෝජ්‍ය සොලිසිටර් ජෙනරල් වරයා ප්‍රධාන මහේස්ත්‍රාත්වරයාගෙන් ඉල්ලා සිටියා. ඒ අනුව සිතාසියක් ලද වහාම කොළඹ මහාධිකරණයේ හමුවේ පෙනී සිටින ලෙසට අදාළ නෞකාවේ කපිතාන්වරයා වන තිරෝස් හිලියස් නැමැත්තාට නියම කළ මහේස්ත්‍රාත්වරයා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ හමුවේ පැවැත්වෙන මෙම නඩු කටයුතු අවසන් කිරීමටද නියෝග කළා. එම පුවතත් සමගින් සියත මධ්‍යහන ප්‍රවෘත්ති විකාශය අවසන්. අප නැවත ඔබ හමුවන්නේ පසු 6ට අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයත් සමගින්. ඔබට සුබ දවසක්.
දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.